අයිබෝ නයාලුව හැමෝටම වන් ඉතින් වෙනදා වගේ ම හදතලට වටිනා සැඩකය අවස්ථාවක් කරිකෙනවා එහෙමන නිතෙන් වීඩයට යන්න කලින් හලගෙන් පුංචිල්ලේීමක් කරන්න ඕනේ ඔල තවමත් අපේ විස්්නසයිරිය යු් නාලිකාව සබස්රයිප් කරලා නැත්නම් ඒ වගේම ඔලට මමදාන සැඩකය සම්බන්ධ වීඩියෝ වැදගත් කියලා හිතන වනම් දැල්මේ ජනලක සත්ර් කර පහලතින නොටිපිකේෂන් බැල්ල එකත් අනිවාර්යම කලික් කරලම එකතු වෙන්න මොකදේ හරහා තමයි ඔලට අපේ චැනල්ලක මගින් දාන සණඩකයා සම්බන්ධ වීඩියෝ චනල් එකට තාපු සැනින් පලාගන්න පුල්හන් වෙන්නේ. ඇයිතින් ම මේ විීඩියෝ අධාතිත් හොඳට හොයලා බලලා ඒ වගේ මලට කියා කරි ආදායමගේ හරහා හොයා ගණ්ඩ පුළුවන් අවස්ථා තමයි අරගෙනවෙන්නේ ඒ වගේම කියන්න ඕනේ මමාලට මේ අවස්ථාවන් වලට සම්බන්ධ වෙන්න පුහන් දුරකතනංක හැම වීඩිය එකකටම අරිගනේ නවා ඉතින්නේ නම්බර වනත් වැඩරන බලල තමයි තොරතුරු වලට ලබාාව දෙන වීඩියෝ පල කරන්නේ. එක නිසා මම සියයටසයක්ම වගකීමෙන්ම කියනවා මේ නම්බර වැඩ කරනවා යිතින් කාලයක් යුප හම සමහර අවස්ථාවන් වලට සම්බන්ධ වෙන්න බැරිවෙන අවස්ථාවලත් තියෙනවා. මොකද කුම නහෝ ප්‍රශ්නයක් නිසා එම ආයතනවල නම්බර් පහුකාලයේදී වැඩනු කරන්න පුළුවන් ඉතින් ඒ මගේ වැර තැක්නෙ වෙයි මම මේ වීඩියෝ පලකරන අවස්ථාවේදී එම නම්බර් වැඩ කරනොද බලල තමයි ඔලට අරිගෙන එන්නේ. හරිහැමනම් ඒ කාරණාවත් මතාක් කරන ගමන්ම අප අද වීඩියෝකට. ඉතිං අද මම අරගෙන ආපු ව්‍යාපාරික අවස්ථාව තමයි කහකුඩු පැකැට් විකුණලා ඒහ හොඳ ආදායමක් ලබන්නේ කියනෙ එක සම්බන්ධව. ඉතින් මේ ව්‍යාපාරය ඕනුම් ප්‍රදේශක ඉන්න ඕනුම කෙනෙකුට කරගෙන යන්න පුළුවන් එහෙමනම් අපි බලමු මේක කොහොමද වෙන්නේ කියලා කහකුඩු පැකැට් ව්‍යාපාරය සඳහා පැකැට් ගන්න පුළහන් තැනක නම්බර එකක් මේ වීඩියෝ අතරතුරේ ලබා දෙනවා එක නිසා අවශ්‍ය අය මේ විීඩියෝ විස්කිප් නොකර දිගටම බලන්න ඊට කලින් අපි බලමු මේ කහකුඩු පැගැට් කොහොමද මේ අය දෙන්න කියලා හරි ඉති කහකුඩු කියපුහම ඔලා දන්නවා අද වෙනකොට ිල අධිකමඒ වගේම කුළු බඩු අතරින් නැතුවම බැරිතයක් තමයි මේ කහකුඩු කියන්නේ. සාමාන්‍ය වෙළඳ පොලේ මේ කහකුඩු කිලෝවක් රුපියල් හත්දාහකට කිත්තුවෙන්න වගේ මිලකටම අලවිවෙනවා. ඉතින් ඒ තරම්ම මේ කහකුඩු මලෙන් අතිකයි නමුත් අපි ආහාර පිසිීමේදී නැතිවම බැරි දෙයක් විදිහට මේ කහකුඩු අපි ප්‍රෝජන්ට ගන්නවා. ඉතින් මමවායාලට මේ හඳුන්නල දෙන තැන කහකුඩු ග්‍රෑම් විසි පාහය පැ ලස්සනට හදපු ආවරණයක් එ හොඳ නිමාවකින් පැකැට්ට එක හදලා තියෙනවා අන්නේ කහකුඩු පැකැට්ට එකක් කඩේ විකුණුම් ිලවෙන්නේ රුපියල් එකසිය හැටක් ඉතින් මේ අය හොඳ නිමාවකින් තියෙන මේ කහකුඩු ග්‍රෑම් විසි පහේ පැකැට්ට එක ව්‍යාපාරයක් කරන්න ඕන අවශ්‍යයට ඇල බාධෙනවා රුපියල් එකසිය විස්සට ඉතින් ව්‍යාපාරයක් කරන්න බලාපොරොත්වෙන් මේ කහකුඩු ඔයාලා ගන්නවනම් සාමාන්‍යයෙන් කඩයට රුපියල් අදාහයක් වගේ තියලා රුපියල් එකසිය පණහට වගේ දාන්න පුළුවන් එහෙමුණම මේ එක පැකැට් එකගින් නාලට රුපියල් අතිහක ලාබයක් තියෙනවා ඉතින් මේ ඔලට ඇලා බා දෙෙන්නේ හොඳ ස්තරම්ම කහකුඩු එක කිසිම දෙයක් කලවා නොකර හදන ෝර්ජිනල්ම කහකුඩු තමයි මේ විදියට පැකැට් කරලා තියන්නේ එම නිතින් මේ ව්‍යාපාරය පටන් ගන්නවනම් වලට මුලින්ම කඩවල් ික් කල්ල ගන්න ඕනේ යිති නිස්සරලාම මේක කරතින්නම් මාලට ටිකක් අමාරවෙයි මොකද කඩවල් ටිකක් කල්ල ගන්න ටිකක් මහන්සි වෙන්න ඕනේ ඊට පස්සේනම් මාලට මේක දිගටම ලේසිීම කරගෙන යන්න පුළුවන් ඇයිතින් මේ ව්‍යාපාරයක් පටන් ගතත් අනිවාරයම ඉතින් මුදල් ටිකක් යට කරන්න සිද්ධ වෙනවා. මොකද මේ මොන ව්‍යාපාරය කරන්න ගියත් අපිට මුදල් වැය කරන්න සිදත වෙනවා. සත පහක් වියදම් නොකර ලාබයක් ලබන්න බැහැ. ඉතින්නාාට මේ අය මේ කහකුඩ බ්‍රෑම් විසි පහේ පැකැට් එක රුපියල් එකසිිය විස්සට දුන්නාම ඔයා ක විකුණන්නේ රුපියල් එකසිය පණහට වනාාම එක පැකැට්ටකින් රුපියල් තිහත් තියෙනවා ඇයිතින් බලම මෙයාරා ලාබ ලබන්න පුළුවන්ද කියලා දවසට පැකැත් පනහා කොහොම හරි කඩවල් ටිකා කල්ලාගෙන දාන්න පුළහන් වුනාානම් දවසටලාබ විතරක් රුපියල් ඉතාස් පන්සී ඇත්තියෙනවා ඉතින් මම මේ කිවේ අවම වශයෙන් හිතලාඒම්නනිතින් ඔයාලගේ උත්සාය හා කැපැවිම මත ඊට එහාගේ ලාභයක් හොයා ගන්නත් පැරිකමකුත් නැහැ පන්හක් විකුණගත්තාම ඉතින් ඒක ඇලට මහ ලොකු දෙයක් නෙයි පැකැත්් ප අනිවාය දවසට විකුණගන්න පුළුවන් वाලට මේ පැකැට් කරපු හොඳ නිමාවකින් මේ कहाකොඩු ලැබෙන නිසා කිසිම මහන්සියක් වෙන්න දයකුත් නැහැ? ඉතින් මහන්සේ කටතියන කඩවල්වලට දානකතාමයි? එහමුණ නිතින් එක කඩයකි නාවම පැකැට පහලවක් වච්්‍යන්නවා දවසට කඩවල් ඒ විදිහයට පහකට දාගත්ත නම් නිකාම පැගැට හැත්ත පහක්වෙකිනිලා බලන් හෙමුණම පැගැත් හැත්ත පහ රුපියල් තිහෙම වැඩිවුුණාම රුපියල් දෙදාහස් දෙසය පණහාක්වේ ෙනවා. ඉතින්ට මේ ව්‍යාපාරය කරගෙන යන්න පොඩි බයිකත් තිබනත් ඇති බයිකකට යන තෙල්වලටත් සාමාන්‍ය රුපියල් දෙසිය පණහගගියයක් දැවසට ලාභය විතර රුපියල් දෙදාහක්ම තියෙනවා. ඉතින් මෙන්න මේ ව්‍යාපාර තමයි ලාබ ලබන්න පුළහන් ව්‍යාපාර මං මේ සාමාන්‍ය විදිහයට හිතලකිව්වට වැලට පුළුවන් හිට එහා ගියපු උලාබයක් ලබන්න නිවාරෙන්ම ඉතින් අවම දවසට රුපියල් දෙදාහ කොයාගත්තාම මාසිට රුපියල් හැට දහ කොයාගන්න පුළුවන් දියට වලට සාර්ථකම වැඩේ කරගනයන්න පුළුවන් ඇතට මිතින් මේ විදියට ලාබ ලබන්න නම් මුලින්ම කිවගේ මුදල්ටිකක් කානිවාරෙන්ම බැය කරන්න සිද්ධ වෙනවා ඉතින් මේආය ග්‍රෑම් විසි පහයේ එක පැකැට්ට එකක් ලබාදන රපියල් එක විස්සට වනාම ඒ වගේ පැැ සීයක් ගන්න වනත් තුහල ටෘුපියල් දොළොස්ථාහක්වත් තියන්න ඕනේ ඉතින් රුපියල් දොලොස්දහකවත් තියෙන් නඕනේ අවම මේ ව්‍යාපාරය පටන්ගන්න නම් හරි ඉතින් බලන්ද මේ ව්‍යාපාරය කෙනකුට කරන්න පුළුවන් කියලා හිතනව නම් ඒයි වෙනුවෙන් මම දුරකතනංක දැල් ලබා දෙනම් අවශ්‍ය එහෙමනම් සටහන් කරගන්න බිඳුවයි හැත්තෑවයි තිස් එකයි හැටහත්තරයි ටසිය හැට නමයා මෙන්න මේ නම්බර එකට හෙමනම් වලට කතා කරලා වැඩිදුර විස්සර ලබාගන්න පුළුවන්. අයිතින් මට ලැබුණු තොරතුර ටික තමයි මමාලට ඇරගෙනාව. තවත්වලට මේ සම්බන්ධව තොරතුරු ලබා ගන්න පුළුවන් අවශ්‍යයේ මේ නම්බරයට කතා කරන්න අයිතින් කෙනෙකුට පුළුවන්න්නම් කෙලින් සේල් කරන්න එහෙම කොළ තොලට මේ පැගැට් එකේ සඳහන් කරලා තියනමිලට දෙන්න පුළුවන් කියන්නේ ඒ හර හොඳ ලාබයක් තියෙනවා. ති මුණොත්කටකින් රුපිය හත ලහකමලාත් තියෙනවා හරිතින් බලන්න वाලට පුuhanන් විකඩක් මේ ව්‍යාපරි කරගෙනයන්න පුළුවන් එමන නිඉතින් අද විඩියෙන්මටික තමයි මට කියන්න න එහෙමන අදට ම මේ විඩියෙන් සමුගන්නවාමතින පරිසමන්න හැමෝටම තිරवाන්ස